යාළුවනේ අපි උදේම මිලානෝ චෙන්ත්‍රාලයට ඇවිල්ලා අපි ට්‍රේන් එක ගත්තා අපේ මේ ගමන යන්න. ඉතින් දැන් අපි මේ ට්‍රේන් එකේ යන ගමු. ඔන්න දැන් තමයි අපි අපේ ගමනාන්තයට ආවේ. බලන්න කොහේ කොහෙද යන්නේ කියලා. ඉතින් බලන්න ඔයාලට පුළුවන් ද කියලා අඳුර ගන්න මම ඉන්න ප්ලේස් එක. ඔන්න අද අපි ආවා වෙනිස් වලට. අපි දැන් ඉන්නේ වෙනිස් බෝට් සර්විස් එක තියෙන තැන. මේ පිටිපස්සේ තියෙන ස්ටේෂන් එක මෙතනින් තමයි බෝට් පිටත් එන්නේ අර දිගටම ගහලා තියෙනවා. මේ ඔයාලට පේන ඇති මේ ආ මේ තමයි සෙනගාදින මේකෙන් තමයි චෙන්ත්‍රයකට සෙනගාදින්නේ කියන්නේ සිටියකට අරන් යන්නේ ඔය බෝට්ටු වල තමයි. මෙහි බස් නෑ මේ ඔක්කොම වැඩ කරන්නේ බෝට්ටු. බස් නැහැ බෝට්ටු වලින් තමයි ගමනේ තියෙන්නේ. ඉතින් අපි දැන් යන්න හදාන්නේ හොටෙල් එකට. අපිට බෝට්ටු නැති හින්දා අපි ආවේ අපේ මොකද්ද අපේ ලැම්බෝගිනි දෙකේ ආවේ. ඉතින් ඔයාලට තව විස්තර දෙන්නම්. අපි දැන් තමයි හොටෙල් එකට ආවේ. මේ තමයි අපි නවතින හොටෙල් එක. මේ මාදලා තියෙන්නේ. දැන් මෙතනින් ඇතුළට යනවා. ඇන්ටික් විදියට ඔක්කොම තියෙන්නේ. අම්මා පරිපරවල් නේගෙන යන්න ඕනේ. මේ තමයි අපි දැනගත්ත හොටෙල් රූම් එක. අපේ හොටෙල් එකෙන් එළියට බැස්සගම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ තමයි අපේ හොටෙල් එක. ඔන්න ඉතින් අපි ඇඳුම් මාරු කරලා දැන් වෙලාව 5යි එළියට බැස්සා. පොඩ්ඩක් මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් බලමු. ඉතින් ඔයාලට පෙන්නන්න. ඉතින් යාළුවනේ අපි හොටෙල් එකෙන් එළියට බැස්ස ගමන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පොඩි පොඩි පාරවල් දෙපැත්තම shops තියෙන්නේ. ඇඳුම් කඩ, jewelry shop, ඒ වගේම මේ වැනිසි statues අනම් මොනවා උතියලා තියෙන දේවල්, කෑම කඩ සහ හැම තැනින්ම පොඩි පොඩි මේ වගේ ඇලවල් තියෙනවා අපිට එහාට මෙහාට යන්න. ඒ වගේම මේකේ මේ තියෙන්නේ බෝට් සර්විස් එකක්. මේකේ යන්න එක බෝට් ටුවර් එකට €80ක් ගන්නවා. ඉතින් අපි දෙන්න මේකෙත් ගිහිලා නැති හින්දා මේ වගේ අත්දැකීමක් ලබා ගන්න අපි දෙන්න මේ වගේ බෝට් එකක් අරගෙන ඒක ගියා. No, ma se uno va, vedo che tira il fluido che è un'oretta, ah sì, ha un'oretta. Penso, serve che ti faccio tutto il giorno, vai. Comunque è... Mi ha bevuto. Adesso dobbiamo andare in Guida meglio, un lavoro figura. Mettiamo a prendere hotel che... මේ හැමදේම කරන්න තියෙන්නේ බෝට් වලින්. බෝට් එකෙන් ගිහිල්ලා ඉතින් ඒක නිසා අයහනෝ මෙයාගේ මේ අපිට කොහොමද මේ දේවල් ගන්න ඕනේ එයා තමයි අපි එක්කන් යන්නේ අතර ඩෝගේ පළමු දේවස්ථානය ඔහු වෙනුවෙන් කැප කරන ලද්දී කියලා අන්තර්ජාලය සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම යාළුවනේ මේක